1983 අවුරුද්දේ ජර්මනිය බර්ලින් නගරයේ ඉබිස් කියන හෝටලයේ කාමරයක හීතලට වකුටු වෙලා කවුරුවෙන් එපිටහ බැලුවාම පේන තෙක් මානේ පේන්නේ පුළුන් වගේ ඇදහැලෙන හිම වර්ෂාව. ඒක අතරින් මගේ හිත දුවගෙන එන්නේ ලංකාවට අපේ අම්මලා ගෙදරට. ගෙදරට හොරෙන් අපේ ලොකු නංගි විවාහපත් වුණා කියලා දැනගත්තු දවසේ අපේ අම්මා අඬපු හැටි දුක් වුණ හැටි ඊට පස්සේ අපේ පොඩි නංගි අපේ අම්මව බලාගත්තු හැටි මම බර්ලින් නගරේ ඉඳද්දී අනුලා ලියුමක් එව්වා සරල ගීයකට දුවත් එක්ක ගායනා කරන්න ගීතයක් එවන්නේ කියලා ඒකට පිළිතුර තමයි මේ ගීතය එදින ඉතිරිව තමත් යදාගෙන මේ ඔක්කොම සූදානම් වෙලා ගුවන් විදුලියට ගියා ගීත හතරක් පටිගත කරන්න මේ ඔක්කොම සූදානම් කරගෙන ගියා හැබැයි ඉතර ගීත අනුමත කරන මණ්ඩලයක් තිබුණා ගුවන් විදුලියේ එහෙම වාවට ගියාට ඕන එකයි එපා එකයි අනේකම කියන්න දුන්නේ අද කාලේ වගේ එදින ඒක ලොකු දෙයක් ගුවන් විදුලියේ තරම් සොයලා බලලා බොහොම සුදුසු පරිදි තමයි හැමදේම කරේ ඉතින් අන්තිමට මේ ගීතේ තියෙනවා එක පදවැලක් අපේ අම්මා දීග ගියේ දෙමාපියන් අණ බලාද අක්කා කළ දේ වැරදි එහෙම වුණා නම් මේක දිහා බලලා මේ කිව්වා මේක කියන්න දෙන්න බෑ කියලා මේක දුවෙක් අම්මා කෙනෙකුගෙන් අහන්න තරම් යුතු නැහැ කියන එක කිව්වා කිව්වම මම ඉඳලා කිව්වා ඉතින් දැන් එනම් කොහොමද මේ ගීතේ මම ගායනා කරන්නේ දැන් දරුවත් උස්සගෙන ඉන්නවා මම දුවත් ඉඳචාවක් මගෙත් එක්ක ඉන්නවා මේ පස්සේ කිව්වා නෑ මේක කියන්න දෙන්න බෑ එහෙමනම් මේ අනිත් ගීත තුන කියලා මේක නවත්තමු කියලා මම කිව්වා නෑ එහෙමනම් මම මේ සරලදී වැඩසටහනම නවත්තමු මම අද කියන්නේ නෑ සරලදී කියලා මම ඇත්තටම ගීත මේ එදා පටිගත කිරීම නැවැත්තුවා නවත්තල ඉවරලා මම දුවත් එක්කලා ගුවන් විදුලියෙන් එළියට යන්න ගිහිල්ලා ආපහු මට මතක් වුණා සුගත පාලසිල්ල මහත්මයා ඉන්නවා ගුවන් විදුලිය ඇතුලේ අපේ හොඳ මිතුරෙක් මං ගියා සුගත් අම්මෝ සුගත් අම්මගෙන් ගිහිල්ලා මේ මං කිව්වා මෙන්න මේ දෙයක් සිද්ධ වුණා මම අද වැඩසටහන පටිගත කරන්නේ මම යහතරුවත් එක්කල මෙන්න මේ ඇයි ඒක මොකද කියලා ඇහුවා මං කිව්වා මෙන්න මේ ගීතේ මෙන්න මේ පදවල මට කියන්න දෙන්නේ නැහැ කියලා කිව්වා ඉතින් මේ මට මේක කරගන්න අමාරුයි ඒක නිසා මම වැඩසටහන ඔක්කොම නැවැත්තුවා කියලා. හා හා එහෙම කරන්න එපා මේ වැඩසටහන ආයෙමත් ඊළඟ අවුරුද්දේ හම්බෙන්නේ උඹ මේක කරපන් මේ මම ඔකෝ හදලා දෙන්නම්. මං කෝ එපා එපා මට ලියුෂන්ගේ බැනුම් ආන්න වෙනවා. මේ එයා ලියලා තියෙන දෙයක් මං කැමති නැහැ කවුරු වෙනස් කරනවට කියලා. හරි හරි ඒක මම බලා ගන්නම් උඹ මං කියන විදිහට කරපන් කො කියලා. සුගත් ඉතින් අපි යාළුවනේ කියලා ඊට පස්සේ සුගත් තමයි හදලා දුන්නේ. තතු ලැබුණත් මට අම්මේ සැහැල්ලු නැතිනම් හදවත ඉගිල යන්නේ මා කොයි ලෙස එහෙම වුණා කියලා ඒක තමයි ගුවන් විදුලියේ පටිගත කරලා තියෙන්නේ නමුත් රූපවාහිනී පටිගත කිරීමේදී අපි අර පදවැල අපේ අම්මා දීග ගියේ දෙමාපියන් අර බලාද කියන එක ඒ විදිහටම පටිගත කරා එතකොට අද මේ අලුත් දෝනියන්දා මොන පදවැලද කියන්නේ අලුත් දෝනියන්දා පරණ පල පදවලම තමයි මේ මට වේදිකාව පසුපස්සේදී මෙහෙම දෙයක්වත් මේ අනුලා මහත්මිය කිව්වා මේ ගීතය ගයන හැම වතාවකදීම තමන්ගේ දියණියව මතක් වෙනවා එතකොට නිකන් උගුර වේලෙනවා වගේ දැනෙනවා ඇහැට කඳුලක් එනවා කියලා අද ගීත ගායනයේ අතරතුර එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු එහෙනම් උණුසුමත් කුල සන්නාදයක් ලබා දෙන්න බුදුන් වහන්සේ මේ වැඩින් දඬලක් යන්න ඕනේ the head
සංගීතවේදී එච්.එම්. ජයවර්ධනයන්ගේ තවත් මధుර ස්වර සිත්තමක් ගායනෙන් මේ සන්ධ්‍යාව රස ගැන්වුවේ අනුලා බුලත්සිංහලා සමගින් උමාලි තිලකරත්න විසාසෙත් කරනවා.